Hi, kohomada ithin ona aluth video ekak karan aawa fashion talks channel ekek. Ithin ogala balanna aasama karana shopping haul video ekak thamai adath aragena aave. Habai wenadata wada godak denekta wedagath wena shopping haul video ekak thamai ada mama aragena aave. Ena gila balamu monada me vistara kiyala. ඔයාලමගේ Instagram page එකේ ඉන්නවා නම් චතු බ්ලොග්ස් කියන Instagram page එකේ ඉන්නවනම් ඔයාලා දන්නවා මම නිතරම travel කරන්න ආස කෙනෙක්. ඉතින් මම ඇත්තටම නිතරම travel කරද්දි මට ගොඩක් අවශ්‍ය වෙන දෙයක් තමයි luggages කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් පිටරට යනවා migrate කරනවා එහෙමත් නැත්නම් travel කරන්න යනවා. ඉතින් මේ නිසාම මම හිතුවා මගේ මේ luggage shopping haul එක ඔයගලොත් එක බෙදා හදා ගන්න ඕනේ කියලා. ඒ වගේම ඔයාලා luggage එකක් මිලදී ගද්දි මොන වගේ දේවල්ද බලන්න ඕනේ කියන දේ ඔයගොල්ලෝ දැනුවත් කරන්නට ඕනේ කියලා. ඉතින් අද වීඩියෝ එක luggages ගැන. ඉතින් මේ ළඟදී මම bag.lk කියන page එකෙන් ගිහිල්ලා මගේ අලුත්ම luggages ටික ගත්තා. ඉතින් මෙතන ඇත්තටම luggage වර්ග තුනක් තියෙනවා. ඔයාලට පේනවා ඇති sizes තුනකින් තමයි තියෙන්නේ. ඉතින් මේ luggage එකක් තෝරගනිද්දී මොන වගේ දේවල්ද බලන්න ඕනේ විශේෂයෙන්ම මේ luggages මම තෝරගත්තේ ඇයි කියලා තමයි මම ඔයගොල්ලෝ ටික අද බෙදා හදාගන්න යන්නේ. ඉස්සෙල්ලා මම purchase කරපු luggage එක තමයි මෙන්න මේ පළවෙනියටම තියෙන luggage එක. මේ තියෙන්නේ A පොඩි luggage එක. හැබැයි හරිම ලස්සන color එකකින් තමයි මම තෝරගත්තේ. ඉතින් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ගාව නිතර travel කරනවා නම් අනිවාර්යයෙන්ම මේ size එකේ luggage එකක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ලංකාවේ බන්දේ trip එකක් යනවා නම් එහෙම නැත්නම් ඔයා ඔන්න පිටරටකට යනවා නම් hand luggage එක විදිහටත් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ luggage එකක් තෝරගන්න. ඉතින් luggage තෝරගද්දී මම හැමතිස්සෙම බලන දෙයක් තමයි මෙන්න මේ මේකේ තියෙන outer covering. ඉතින් සාමාන්‍යයෙන් මේ luggages වල තියෙන outer shell එක කොටස් දෙකකට වර්ගීකරණය කරනවා. පළවෙනි එක ඇවිල්ලා soft shell එකක් තියෙන luggages තියෙනවා. ඒ වගේම hard shell එකක් තියෙන luggages තියෙනවා. සාමාන්‍යයෙන් මම නම් ගොඩක් කැමති මේ වගේ hard shell එකක් තියෙන luggages වලට. මොකද එතකොට මේක ඇතුළේ තියෙන අපි දාගෙන යන බඩුව එහෙම damage වෙන්නේ නැහැ. ගොඩක් හොඳ protect වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. ඊළඟට මේක මගේ hand luggage එක හින්දා මම ගොඩක් ආසයි මේක ලස්සන color එකකින් තියෙනවනේ. මොකද මම නිතර නිතර travel කරන කෙනෙක්. එතකොට මේ luggage එක තමයි මාතෙක් ගොඩක් වෙලාවට එහෙම එහෙ යන්නේ. ඒ නිසා මම ගොඩක් ආසයි අර colorful දෙයක් ගන්න. ඒ නිසා තමයි මම මේ පාර මේ luggage එක purchase කරේ. ඉතින් මේ luggage එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති wheels තියෙනවා. මේක 360 ම අපිට කරකව ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා TCS type එකේ international standard එකකට තියෙන lock එකක්. ඉතින් මේක ටිකක් expensive ඒ වගේම ටිකක් high quality bag එකක් තමයි මේ. ඉතින් මේ විතරක් නෙවෙයි ඔයගොල්ලන්ට තව තව ගොඩාක් options එතන තියෙනවා. ඉතින් මම ආස වෙච්ච color එක තමයි මේ lime green color එක. මොකද හරිම ලස්සනයි මේක photos වලට උනත් හරිම ලස්සනයි. මොකද airport එකට ගියාම ගොඩක් වෙලාවට අපි hand luggage එකත් එක්ක පින්තූර ගැනනවනේ. ඒ නිසා තමයි මම මේ color එක choose කරේ. ඉතින් luggage එකක් අපි තෝරගනිදී අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඒ luggage එකේ තියෙන weight එක. ගොඩක් light weight luggage එකක් වෙන තරමට අපිට හොඳයි. මොකද නැත්තම් මේ luggage එකම ගොඩක් ලොකු බරක් වුණොත් එහෙම අපිට අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් වෙනවා travel කරද්දී. ඒක නිසා අනිවාර්යයෙන්ම light weight luggage එකක් වෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ වගේ 360 wheels තියෙනවනේ. මේක ඕනම පැත්තකට කරකව ගන්න පුළුවන් wheels හතරක් මේ luggage එකේ තියෙනවා. මම තෝරගත්ත luggage එකේ ඉතින් මේක hand luggage එකක් නිසා තමයි මම මෙන්න මේ lock system එක ගත්තේ. මොකද මේකේ මෙන්න මෙහෙම වටේටම zipper එකක් තියෙනවා. මේක expandable luggage එකක්. ඉතින් මේ luggage එක American Tourist කියන බ්‍රෑන්ඩ් එකේ තියෙන luggage එකක්. ඉතින් මේ වගේ luggages දැන් ඔයගොල්ලන්ට ලංකාවේ bag.lk කියන page එකට ගියොත් එහෙම එහෙම නැත්නම් එයාලගේ website එකට ගියොත් එහෙම මිලදී ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ luggage එක මට උනේ මේක ටිකක් expensive. මේක 44,800ක් වගේ මුදලක් තමයි උනේ. ඒගොල්ලෝගේ discounts යන කාලවල තියෙනවා. ඉතින් discount යන කාලයක් බලලා ගත්තොත් මීට වඩා අඩුවට ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මුදලක් දීලා මේ වගේ බ්‍රෑන්ඩ් එකක් මිලදී ගැනීමේ තියෙන වාසි ප්‍රයෝජන තියෙනවා. ඉතින් ඔයා හිතන්නවා travel කරන වෙලාවකදී මේ luggage එක ඔයගොල්ලන්ට කැඩෙනවා හරි මොන හරි damage එකක් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේ luggage එකක් මිලදී ගත්තොත් ඔයගොල්ලන්ට 3 years worldwide warranty එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන වෙලාවක claim කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකත් මෙන්න මේ විදිහට යන්න පුළුවන් වෙන trolley handle එකකුත් තියෙනවා. ඉතින් හරිම ලේසියි ඔයගොල්ලන්ට මේක එහෙම එහෙ අරගෙන යන්න.
ඉතින් මේක තමයි මගේ හෑන්ඩ් ලගේජ් එක විදිහට එහෙමත් නැත්නම් මගේ ෂෝට් ට්‍රිප්ස් වලට ගෙනියලා ලගේජ් එක විදිහට මම මෙලදී ගත්තේ. හරිම ලස්සන කලර් එකක් තියෙන තේනස තමයි වැඩිපුරම මේක මම චූස් කරගත්තේ. ඉතින් සාමාන්‍යයෙන් ලගේජස් ගෙදරක සාමාන්‍යයෙන් ඔයා නිතර ට්‍රැවල් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ හෑන්ඩ් ලගේජ් සයිස් එකේ ස්ටෑන්ඩඩ් හෑන්ඩ් ලගේජ් සයිස් එකේ ලගේජ් එකක් තියෙන එක හරිම වැදගත් වෙනවා. ඊළඟට දෙවනි ලගේජ් ටයිප් එක තමයි මේ. මම ටිකක් මීඩියම් සයිස් එකනොත් එකක් ගත්තා. මොකද මම ඉස්සරහට ටිකක් ලොකු ට්‍රිප් එකක් යන්න යනවා. ඒ නිසා මට ලගේජස් වර්ග විවිධ සයිසස් වලින් ඕන වුණා. ඉතින් මේ තියෙන මීඩියම් සයිස් ලගේජ් එක සාමාන්‍යයෙන් අපි හෑන්ඩ් ලගේජ් එකක් අපිත් එක්කම තියාගන්නේ අපි එයාලයින් එකකට, يعني පිටරටකට යනවා නම් අපි අනිවාර්යෙන් අපේ ගාවම තියාගන්න ලගේජ් එකක් තමයි හෑන්ඩ් ලගේජ් එක කියන්නේ. ගොඩක් වෙලාවට ඒකෙන් දේවල් එළියට අරගන්න කරන්න වෙන කෙනෙක් හොරකම් කරන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි. හැබැයි අපි චෙක් ඉන් කරනකොට අනිවාර්යෙන්ම මේ සිකියුරිටි පැත්ත හොඳටම බලන්න ඕනේ. ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ නැති දේවල් කිහිපයක්ම මම හිතුවා මේ වීඩියෝ එකෙන් උඹලට කතා කරන්න ඕනේ කියලා. ඊළඟට මම ගත්තේ මෙන්න මේ මීඩියම් සයිස් ලගේජ් එක තමයි මම ගත්තේ. ඉතින් මේක මේ විදිහට මේකෙත් මම කලින් කිව්වා වගේ මේකෙත් වීල්ස් හතරක් තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ හાર્ඩ් ෂෙල් එකක් තමයි තියෙන්නේ. මේක ඩැමේජ් වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩාක් අඩුයි. ස්පෙෂලි මේක ඇතුලේ තියෙන බඩුණත් අපිට හොඳට පරිස්සම් කරන්න පුළුවන්. ඊළඟ දේ ඇවිල්ලා මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේක තියෙන ස්පෙෂලිටි එක. ස්පෙෂලි මම මේ ලගේජ් එක තෝරගන්නේ මේ ලගේජ් ටයිප් එක තමයි මම කොහොය ගියත් මම මගේ ලගේජස් විදිහට තෝරගන්නේ. මොකද මේකේ zipper එකක් නැහැ. මෙන්න මේ වගේ TCS locks තුනක් තමයි තියෙන්නේ තුන් පැත්තකට. ඒක එතකොට මේ locks වලින් තමයි මේක තද වෙලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම ඔයගොල්ලෝ අහලා ඇති එයාලයින්ස් වලින් සමහර වෙලාවට අපේ ලගේජ් චෙකින් ලගේජස් වලට අපි දුන්නාම බඩු නැති වෙනවා. සමහර zippers තියෙනකොට මම කලින් පෙන්නපු හෑන්ඩ් ලගේජ් එකේ වගේ zipper එකක් තිබුණත් එහෙම ඒවා කඩලා බඩු එළියට ගන්නවා කියන එක. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ මේ වගේ ටයිප් එකේ බෑග් එකක් ගත්තොත් ඒ දේ වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ zipper එකක් නැහැ. මේක අර clamp එකක් වගේ locks තුනකින් තුන් පැත්තෙන් තමයි හොඳට secure වෙන්න මේක lock වෙන්නේ. ඉතින් මම කොයි කාලෙත් ඇත්තටම travel කරද්දි මේ ටයිප් එකේ බෑග්ස් තමයි මම personally use කරන්නේ. මොකද එතකොට මගේ බඩු ටික මට පරිස්සම් කරගන්න පුළුවන් වෙන නිසා. I think මේකත් American Tourist කියන brand එකේම එන එකක්. ඉතින් මේක මම වෙන colors උත් තිබ්බා. හැබැයි මම එක ලගේජ් එකක් මං හිතුවා මම black වලින් ගන්නවා කියලා. මොකද ගොඩක් වෙලාවට මේ medium size ලගේජ් එකක් තමයි සාමාන්‍යයෙන් 1 week වගේ trip එකක් යනකොට ගොඩක් වෙලාවට මම ගෙනියන්නේ මේ size medium size එකේ ලගේජ් එකක්. ඉතින් මට ගොඩක් use වෙන්නේ මේ වගේ ලගේජ් එකක් නිසා තමයි මම black වලින් එක ගත්තේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් කැමති color එකකින් මේක ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක ඇතුළ කොහොමද කියලා. ඉතින් මේ ලගේජ් එකේ ප්‍රයිස් එක දිහා අපි බැලුවොත් එහෙම මේක මේකත් අර American Tourist කියන බ්‍රෑන්ඩ් එකේ ලගේජ් එකක් නිසා මේක මට උනේ 79,880ක් වගේ මුදලක් තමයි උනේ. සාමාන්‍යයෙන් American Tourist බෑග්ස් ටිකක් එක්ස්පෙන්සිව් සයිඩ් එකේ තමයි තියෙන්නේ. හැබැයි ගොඩ කාලයක් අපිට යූස් කරන්න පුළුවන්. මේකේ ඉන්ටර්නැෂනල් වොරන්ටි එක අවුරුදු 3ක කාලයක් තියෙනවා. ඉතින් අවුරුදු 3ක් ඇතුළත ඔයගොල්ලන්ට මොනවා හරි ඩැමේජ් එකක් වුණොත් එහෙම මේ ලගේජ් එක ඔයගොල්ලන්ට හොන වොරන්ටි ක්ලේම් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ බෑග් එක තමයි මම ගොඩක් එතකොට හાર્ඩ් යූස් වෙන්නේ මට. ඉතින් ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි අනේ ලගේජස් කොච්චර අපි මිලදී ගත්තත් ගොඩක් එක්ස්පෙන්සිව් බෑග් ගත්තත් වැඩක් නැහැ. මේක බෙල්ට් එකට දාලා කියන්නේ අපි චෙක් ඉන් වෙලා බෙල්ට් එකෙන් එළියට එනකොට මේක ඩැමේජ් වෙන්න පුළුවන්, හීරෙන්න පුළුවන් කියලා. ඉතින් මේ නිසාම මම හිතුව ඔයගොල්ලන්ට තව ටිප් එකක් කියන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉන්ටර්නැෂනලි ට්‍රැවල් කරනවා නම් ලගේජ් වලට වෙන වෙනම ලගේජ් කවර්ස්. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ එක්ස්පෙන්සිව් බෑග් එකක් මිලදී ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ආකාරයේ ලගේජ් කවර් එකකුත් අරගෙන මේක කවර් කරලා තව එක්ස්ට්‍රා සිකියුරිටි වලට ඕන නම් ඒකේ තව එක්ස්ට්‍රා බෑන්ඩ් එකක් එනවා. මේ බෑන්ඩ් එකත් අපිට මේකට දාන්න පුළුවන්. ඉතින් මේ හරහා ඔයාගේ ලගේජ් එක පොඩ්ඩක්වත් හීරෙන්නේ නැතුව පොඩ්ඩක්වත් ඩැමේජ් වෙන්නේ නැතුව ඔන්න ඔයාට ලගේජ් එක තියාගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා මගේ මීඩියම් සයිස් ලගේජ් එක. ඉතින් මගේ ගාව දැන් තියෙන ලගේජස් මගේ පරණ ලගේජස් ඔක්කොම ඇත්තටම ඩැමේජ් වෙලා හැමතැනම ගිහිල්ලා ස්ටිකර්ස් ඇදලා ඔක්කොම වෙලා තියෙන නිසා තමයි මගේ අලුත්ම ඊළඟ ට්‍රැවල් එකට මට ඕන කරන ලගේජස් මම ගත්තේ. ඉතින් මේ තියෙන්නේ මීඩියම් සයිස් ලගේජ් එකක්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ 1 week trip එකක් 1 to 2 weeks trip එකක් වගේ යනවා නම් ලංකාවේ හරි නැත්නම් පිටරටකට හරි යනවා නම් ඔයාලට මේ medium size luggage එකක් හොදවටම ඇති.
ඊළඟට ඕනවා ටිකක් ලොකු ට්‍රිප් එකක් යනවනම් 1 month වගේ travel එකක් යනවනම් ඔයාට ඕන කරන travel size එක තමයි මෙන්න මේ large size එකේ luggage එක. ඉතින් මේක ඇත්තටම සතියක් ගියත් සමහර අය ගෙනින බඩුත් එක්ක ඇත්තටම මේ වගේ එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ large size luggages ගන්නකොට චුට්ටක් unique design එකක් ගන්න. මොකද නැත්තම් belt එකේ එනකොට අපිට හොයාගන්න බැරි වෙනවා අපේ luggage එක මොකද්ද කියලා. සමහරලාට similar ම luggages වෙනකොට luggages පැටලෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා තමයි මම මෙන්න මේ වගේ හරිම ලස්සන color design එකක් තියෙන එකක් ගත්තේ. මේක turquoise blue and orange design එකක් තියෙන hard shell luggage එකක් තමයි මේක. ඉතින් මේකෙත් අර මං කලින් පෙන්නපු විදිහෙම තමයි මේකෙත් zipper එකක් නැහැ. මේකත් අර clamp වෙන විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේකෙත් locks තුනක් තියෙනවා. මේ center lock එක තියෙනවා standard විදිහේ TCS lock එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ ගොඩාක් spacious ගොඩාක් හොඳට බඩු දාන්න පුළුවන්. මේක large size එකක් නිසා ඒ වගේම specially මේ brand එක ගැන කතා කරොත් එහෙම. ඉතින් මේ ඇවිල්ලා Samsonite bag එකක්. ඉතින් මේකත් ගොඩාක් හොඳ high quality internationally ගොඩාක් හොඳ recognition එකක් තියෙන bag type එකක්. ඉතින් විශේෂයෙන්ම මේකේ durability එක ගැන කිව්වොත් එීම ගොඩාක් හොඳ hard shell එකක් තියෙන ගොඩාක් හොඳ higher bag එකක් තමයි මේ. ගොඩ කාලයක් වට use කරන්න පුළුවන්. ඒ වගේම මේකත් මගේ අර medium size bag එක වගේ තමයි locks තුනක් තියෙනවා මේකේ. ඒ වගේම මේකේ ඇතුළ දිහා බැලුවොත් එහෙම ගොඩාක් හොඳ ස්පේස් එකක් වගේම ඔයගලට compartments තියෙනවා ඔයගලගේ බඩු ටික පිළිවෙලකට ගෙනියන්න යන තැනකට. ඉතින් මේ බෑග් එකේ තියෙනවා මේ වගේ extendable trolley handle එකක් තියෙනවා ඔයගලට ඇදගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ බෑග් එකත් 360 ම ඔයගලන්ට කරකවන්න පුළුවන් wheels හතරක් තියෙන බෑග් එකක්. කොච්චර බර දැම්මත් ඇතර මේකත් හරිම ලේසි අපිට එහාට මෙහාට කරගන්න. ඉතින් ඔන්න ඔයාලා ළඟපාත ට්‍රිප් එකක් යන්න ඉන්නවා නම් ඔන්න ඔයගොල්ලෝ ලගේජස් ගන්න බලාගෙන හිටියා නම් අනිවාර්යයෙන්ම මම නම් ඔයාලට කියන්නේ තමන් ගෙනියන බඩු ටික පරිස්සම් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම හොඳ ලගේජ් එකක් මිලදී ගන්න. මොකද නැත්තම් සමහර වෙලාවල් මම දැකලා තියෙනවා පිටරටවල ට්‍රැවල් කරද්දී බෙල්ට් එකේ එනවා බෑගේජස් මේවා ඕපන් වෙලා පියන එක විදිහකට යට කොටස එක විදිහකට ඒක ඇතුලේ තිබිච්ච ඇඳුම් අරව මේවා එළියේ ඒ වගේ ප්‍රශ්න වෙනවා. සමහර වෙලාවල් වලට ඔයගොල්ලෝ හරි හයි ක්වොලිටි බෑග් එකක් ගත්තේ නැති වුනහම මේ බෑග් එක ඒගොල්ලෝ ගොඩක් වෙලාවට විසික් කරනවා වගේ වෙනවනේ. එතකොට මේ බෑග්ස් ඔක්කොම පුපුරලා මේවා ඇතුලේ තියෙන බඩු එහෙම ඩැමේජ් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වෙනවා. එතකොට අපේ මුළු ට්‍රැවල් එකම මේක ප්‍රශ්නයක් වෙනවා. ඇයි ලගේජ් එක ඩැමේජ් වෙලා ආවම. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා ට්‍රැවල් කරන්න ඉන්නවා නම් ඉතාමත්ම හයි ක්වොලිටි ලගේජ් එකක් ඔයාගාව තියෙන එක ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම ඔන්න ඔයත් මම වගේ නිතර නිතර ට්‍රැවල් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ සයිසස් තුනකින් ලගේජස් තියාගන්න එක හරිම ඉම්පෝටන්ට්. මොකද අපි ට්‍රැවල් කරන ඩියුරේෂන් එක අනුව අපි ගෙනියන බඩු අනුව අපිට ලගේජ් සයිස් එක බලන්න පුළුවන්. මොකද සමහර කාලවල තියෙනවා අපිට මට ඇත්තටම මීඩියම් සයිස් ලගේජ් එකක් තිබ්බේ නැති කාලයක් තිබ්බා. එතකොට සාමාන්‍ය සතියක විතර පොඩි ට්‍රැවල් එකක් තිබ්බත් මට මේ වගේ ලොකු බෑග් එකක් ගෙනියන්න ඕනේ. ඉතින් හරි අමාරුයි එතකොට ඒක එහෙට මෙහෙට ගෙනියන්න කරන්න. එතකොට අනිවාර්යයෙන්ම මේ මීඩියම් සයිස් බෑග් එකක් තියෙන එක හරිම වැදගත්. ඒ වගේම දවසේ ට්‍රිප් එකක් තියෙනවා නම් අපිට මේ වගේ හෑන්ඩ් ලගේජ් එකක් වගේ උනත් දෙයක් ගෙනියන්න පුළුවන්. ඉතින් ඒක නිසා වනිතරම ට්‍රැවල් කරන එකේ නම් ට්‍රැවල් කරන ආසේ කෙනෙක් නම් ඔන්න අනිවාර්යයෙන්ම මෙන්න මේ සයිසස් ගැනත් ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම මේකේ මේ මං කලින් කිව්වා වගේ hard shell එකක් තියෙන එකක්. ඒ වගේම මේකට හොඳ ආරක්ෂාවක් ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ locks තියෙන zippers නැති බෑග් එකක් මිලදී ගන්න එකත් හරිම වැදගත් වෙනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔය ආසාවෙන් බලන්න ඇති. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් මං හිතුවා මේක ගොඩක් දෙනෙට වැදගත් වෙයි කියලා. මොකද මේ කාලෙදි ගොඩක් දෙනෙ ට්‍රැවල් කරනවා, මයිග්‍රේට් කරනවා. ඉතින් මේ හින්දම මම හිතුවා ලගේජස් ගැන ඔයගොල්ලෝම දැනුවත් කරන්නට ඕනේ කියලා. ඔයගොල්ලෝ ගෙනියන බාණ්ඩ හරියාකාරව සුරක්ෂිතව ගෙනියන්න නම් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන්නේ මොන වගේ දේවල්ද කියලා ඔයගොල්ලෝම දැනුවත් කරන්නට ඕනේ කියලා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් bags.lk කියන වෙබ්සයිට් එකට ගියොත් එහෙම මේ වගේ ගොඩක් ලොකු වැරයිටිස් තියෙනවා. ඒගොල්ලෝගේ විවිධ බ්‍රෑන්ඩ්ස් වල බෑග්ස්, ඒ වගේම ගොඩක් ඔයාගේ බජට් එකේ හැටියට බෑග්ස්, ගොඩක් ලස්සන කලර්ෆුල් බෑග්ස්, මේ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් bag.lk කියන පේජ් එකට කියෝතින්. එහෙම ඉතින් මම මෙතන ඒගොල්ලෝගේ කන්ටැක්ට් නම්බර් එකකුත් දාන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝගේ සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ ස්ටෝ එකක් තියෙනවා. එතනට ගිහිල්ලා මොනවද මේ දේවල් බලලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔය ආසාවෙන් බලන්න ඇති. ඒ වගේම ඔන්න අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලාත් මම විශ්වාස කරනවා. ටිකක් වෙනස් විදිහේ ෂොපින් හෝල් වීඩියෝ එකක්. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්මම channel එක subscribe කරන්න. එතකොට ඉස්සරහටත් මේ විදිහේ ලස්සන videos ඔයගලට බලන්න පුළුවන් වේවි. එහෙනම් අපි අලුත් video එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.